අයිබෝවන් මදර්බෝඩ් විති සූචනල එකත් එක්ක තුන යාලවදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම යන්නේ ඔයාලා මේ දකින ලස්සනම ලස්සන බර්ගර් බන් එක හරිම සොෆ්ට් වෙන්න කොහොමද ලේසියෙන්ම ගෙදරදී හදාගන්න කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් එහෙනම් අපි බලමු චූටි බබාලා ආසාවෙන්ම කන ඔයාලා රෙස්ටුරන්ට් එකකින් ලොකු මුදලක් දීලා මිලදී ගන්න බර්ගර් බන් එක කොහොමද ගෙදරදී ලේසියෙන්ම හදාගන්න කියලා. මම මෙතන පාම්පිටි ග්‍රෑම් 350ක් අරගෙන තියෙනවා. ඒ වගේම සීනි මේස හැඳි එකමාරක් අරගෙන තියෙනවා. ඒ වගේම බටර් මේස හැඳක් අරගෙන තියෙනවා. කිරිපිටි මේස හැඳක් අරගෙන තියෙනවා. ලුණු තේ හැඳක් අරගෙන තියෙනවා. ඒ වගේම ඊස්ට් තේ හැඳි කපලා එකක් අරගෙන තියෙනවා. ඒ වගේම වතුර කෝප්ප 4න් 3ක් මම අරගෙන තියෙනවා. ඒක මේ විදිහට අත දාන්න පුළුවන් වෙන්න මද උණුසුම් වතුර තමයි මම අරගෙන තියෙන්නේ. ඉතින් ඔයා මුලින්ම මද උණුසුම් වතුර කෝප්ප 4න් 3ක් මේ විදිහට මැනලා අරගන්න ඕනේ. ඊට පස්සේ වාගේ සීන් ටික මේ විදිහට ඒ භාජනයටම දාගන්න. ඉතින් සීනි ටික දාගෙන හොඳට මේ විදිහට සීනි ටික දිය කරගෙන ඔයා ඊට පස්සේදී ආගේස් ටික මේ විදිහට එකටම දාගන්න. දාගෙන ඒකත් මේ විදිහට හොඳට කවලම් කරගන්න. කවලම් කරගෙන මේ විදිහට වහලා තියන්න. ටික වෙලාවක් යද්දී මෙන්න මේ විදිහට හොඳට පෙන ආවට පස්සේදී ආගේස් ටික ක්‍රියාකාරී වුණාම ඔයා පිටි ටිකට ඒ ටික මෙන්න මේ විදිහට දාගන්න. දාගෙන අතින් මෙන්න මේ විදිහට හොඳට කවලම් කරන්න. මේ විදිහට ඊස් ටික ඔක්කොම පිටි වලට මිශ්‍ර වෙන්න ඔයා මේ ටික හොඳට මේ විදිහට කවලම් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේදී ඔයා ටිකෙන් ටික වතුර මේස හැඳ වගේ එකතු කරගෙන මේක බෝලයක් වගේ වෙනකන් අනා ගන්න ඕනේ. පිටි ටික එකට එකතු වෙනකන්. ඉතින් එකපාරේ වතුර දාගන්න එපා. මේ විදියට වතුර ටික ටික දාගන්න. වතුර ටික ටික දාගෙන මේ විදියට අනා ගන්න. මේ විදියට වටේට වතුර දාගන්න මැදට දාගන්න එපා. ඔයාගේ බෝල් එකේ ඇලිලා තියෙන පිටි කොටස් ඔයාගේ මේ ලොකු ගුලියට එකතු කරගන්න. බෝල් එක වටේට දාගන්න. ඉතින් ඔයාලට දැන් පේනවා මේ විදියට බෝලයක් ආකාරයට අපේ පිටි ටික ඔක්කොම එකට එකතු වෙලා මිශ්‍රණය හැදිලා තියෙනවා. මේ විදියට ඔක්කොම එකතු කරගන්න. ඊට පස්සේ ඔයා මේ විදියට ඔයාගේ ටේබල් එකට පාම් පිටි ටිකක් ඉහලා මේක මේ විදියට අනා ගන්න. ටේබල් ටොප් එකට දා ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට අතින් ඔයා අදින ගමන් මේක අනන්න ඕනේ. මේ විදියට ඉදිරියට අදින්න. ඉතින් මේ ආකාරයට ඔයා විනාඩි 20ක් විතර මේක අනා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට ගොඩක් වෙලා ඇනුවම තමයි ඔයාගේ බන් එක හොඳට සොෆ්ට් වෙන්නේ. මේ විදිහට ඔයාගේ ඩෝ එක ඉලාස්ටිසිටි ගතියක් එනකම්ම ඔයා මේක අනන්න ඕනේ. මේ විදිහට ඇදලා බලන්න. ඇදෙන ගතියක් එනකම්ම අනා ගන්න. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට මගේ බෝල් එකට ඔයිල් ටිකක් ගා ගන්නවා. ඔයාට බටර් වුණත් ගා ගන්න පුළුවන්. ගාලා ඔයාගේ ඩෝ එක මේ විදිහට ලස්සනට බෝලයක් විදිහට හදලා තියා ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ විදිහට රැපින් පේපර් එකක් අරගෙන මේක වහ ගන්න. ඔයාට ලන්ච් ෂීට් එකකින් වුණත් මේක වහ ගන්න පුළුවන්. මේ විදිහට වහලා ඔයා තියන්න මේක මේ ඩෝ එක ඩබල් සයිස් වෙනකන් ඔයා තියා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට ටික වෙලාවකින් තමයි මම ඔයාලට මේ පෙන්වන්නේ. ඉතින් ඊට පස්සේදී මම මේ විදිහට මගේ ඩෝ එක හොඳට පිපිලා ඩබල් සයිස් වුණාම මම මගේ රැපින් පේපර් එක මේ විදිහට ගලවලා ඉවත් කරගෙන මේ විදිහට මගේ අත තියලා හුලන් ටික යවා ගන්නවා.
මේ විදිහ හුලන් ටික යවා ගන්න. යවාගෙන ඔයාලට පුළුවන් ඔයාගේ ඩෝ එක මෙන්න මේ විදිහ අතර අරගෙන රෝල් කර ගන්න. මේ විදිහට හොඳට රෝල් කර ගන්න. ඊට පස්සේ ඔයා මේක සමාන කොටස් 6කට වෙන් කර ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තියලා ඔයා බර මැන ගන්න මැනගෙන ඒ ඔක්කොම කොටස් වල බර එක සමාන වෙන විදිහට එක සමාන කෑලි 6කට කඩලා වෙන් කර ගන්න. මෙන්න මේ විදිහට. ඉතින් මේ විදිහට සමාන කොටස් වලට වෙන් කරගත්ත නැති වුණාම තමයි ඔයාගේ බන් එක 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 සයිස් වලට ඉන්නේ. අනිවාර්යයෙන්ම ඔයා මේක මේ විදිහට මැන ගන්නම ඕනේ. ඒ විදිහට ලස්සනට හදා ගන්න නම් මේ විදිහට සමාන කොටස් වලට කපා ගන්න අතින් හොඳට රෝල් කරගෙන කපලා මැනලා බලන්න. මදි නම් ඔයා වැඩි කොටස් වලින් අරගෙන තියාගෙන මැන ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අතින් ඔයා හොඳට ලස්සනට බෝල් එක හදා ගන්න. උඩින් කොටස් අරගෙන යටට මේ විදිහට එකතු කරන්න. උඩින් පිටි කොටස් අරගෙන මේ විදිහට යටට එකතු කරන්න. එකතු කරාම උඩ ලස්සනට හොඳට හැදෙනවා. ඉතින් මේ විදිහට ඔයාගේ බෝල් 6ම හදලා මේ විදිහට තියා ගන්න. ඉතින් මේ විදිහට ඔයා විනාඩි 40ක් විතර මේක තියා ගන්න ඕනේ. මේ විදිහට ටවල් එකකින් වහලා තියා ගන්න. ඉදිරි පස්සේ මම මේ විදිහට විනාඩි 40කට පස්සේ මේක මේ විදිහට බිත්තරයක් කඩලා ගා ගන්නවා. උඩින් බිත්තර ගා ගන්න. ඉතින් බිත්තර ගෑවට පස්සේ තමයි අපිට හොඳ කලයකක් ලැබෙන්නේ අපේ බන් එකට. ඉතින් සාවන් එකට දාන්න කලින් ඔයා මේ විදිහට අනිවාර්යයෙන්ම බිත්තර ගා ගන්න ඕනේ. මේ විදිහට බ්‍රෂ් එකක් පාවිච්චි කරලා ගා ගන්න. ඉතින් ඊට පස්සේ මම තල ඇට වලින් බන් එක ලස්සන කර ගන්නවා. මේ විදියට ඉහ ගන්න. ලස්සනක් වගේම හොඳ පෝෂ්‍යදායි දෙයක් තමයි තල කියන්නේ. ඒ නිසා ඔය ඒවා පාවිච්චි කරන්න. ඉතින් ඒ වගේම මේ වෙද්දී ඔයාගේ අවන් එක සෙල්සියස් අංශක 200ට විනාඩි 10ක් ප්‍රීහීට් කරගෙන තියා ගන්න. දැන් අපි බන් ටික මේ විදිහට අවන් එකට දා ගන්නවා. ඉතින් විනාඩි 12ක් විතර යද්දි මගේ බන් ටික හොඳට බේක් වෙලා තියෙනවා. ඒක අවන් එකෙන් අවන් එකට වෙනස් වෙන්න පුළුවන් කාලය. ඉතින් ආ බලන්න. ඊට පස්සේ මේ විදිහට මම බටර් ටිකක් ගා ගන්නවා උඩින්. එහිම ගාගෙන ටවල් එකකින් මේ විදිහට විනාඩි 10ක් විතර වහලා තියෙනවා. ඉතින් එතකොට හොඳට ඔයාගේ බන් එක මේ විදිහට සොෆ්ට් වෙනවා. ඉතින් ඊට පස්සේ මම තක්කාලි ටිකක්, ලුණු, මාළු මිරිස් ඒ වගේම සලාද කොළ ටිකක් අරගෙන තියෙනවා. ඒ වගේම බිත්තර තඹගෙන තියෙනවා. ඔයාට මේකට සොසේජස් පෙති උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අද මම බිත්තර තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මගේ තක්කාලි ටික සහ එළවලු ටික මම මේ විදියට කපා ගන්නවා. ඔයාට මේකට කැරට් වගේ දෙයක් උනත් යූස් කරන්න පුළුවන්. මේ විදියට පොඩි පෙති කපා ගන්න. ලොකු පෙති කපන්න එපා. ඔයාගේ බන් එකට ඇතුළට දාන්න පුළුවන් වෙන ප්‍රමාණයට සිහින් පෙති කපා ගන්න ඕනේ. ඉදිරි පස්සේ මගේ බන් එකේ මැදින් මම මේ විදියට බන් එක දෙකට වෙන් නොවෙන්න පොඩි කොටසක් ඉතිරි වෙන්න මේ විදියට බන් එක දෙකට මැදින් කපා ගන්නවා. මේ විදියට කපා ගන්න. පොඩි කොටසක් ඔයා ඉතිරි කරන්න. ඊට පස්සේ අපි මේක සෑන්ඩ්විච් කරගනිමු. මේ විදියට මම සලාද කොළේ මුලින්ම තියා ගන්නවා. ඊට පස්සේදී මම ටොමැටෝ තියා ගන්නවා. ඒ වගේම අනියන් තියා ගන්නවා. එග් තියා ගන්නවා. ඉතින් ඒ විදියට ඔයාට කැමති දේවල් මේ විදිහට තියා ගන්න. තියාගෙන මේ විදිහට මම ටූත්පික් එකක් ගහ ගන්නවා. මේ ටික හොඳට රැඳිලා තියෙන්න ඕන නිසා. ඉතින් දැන් ඔයාටත් මේ විදියට ගෙදරදීම ලස්සනට බර්ගර් බන් රසට හදා ගන්න පුළුවන්. ඔයා කැමති දෙයක් පාවිච්චි කරලා. ඔයාට සොසේජස් කැමති නම් ඒවා පාවිච්චි කරන්න, බිත්තර කැමති නම් ඒ විදිහට පාවිච්චි කරන්න. ඉතින් ඒ විදියට ඔයාගේ රසට ගැළපෙන්න, ඔයාගේ බබා කැමති විදියට ගෙදරදීම බර්ගර් බන් හදලා රස විඳින්න. ඉතින් මේ වගේ වීඩියෝස් ආයෙත් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඉස්සරහ තියෙන බෙල් බටන් එකත් ක්ලික් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. මම ඉෂූ.